ගෙදර ඉන්න අම්මා කෙනෙක් ආතතියෙන් ඉන්න පුළුවන්නේ. ගෙදර මේ වගේ දරුවෝ ඉන්න තමන් ගෙදරටම වෙලා ඉන්න අම්මා කෙනෙකුට එන්න පුළුවන් ආතතිය කොයි වගේද? එකක් තමයි ගෙදර ඉන්න අම්මෙකුට ටිකක් අත්දැකීම් අඩුයිනේ. එළියට යන්නේ නැහැ. ඒතොර එයාට වෙන සතුටකුත් නැහැ. එයාට සතුට තියෙන්නේ එකම දේ දරුවෝ යම්කිසි විදියකට විභාග පාස් කළා වෙන ජයග්‍රහණ ලැබලා දරුවෝ හරිමඟ ගිහිල්ලා දරුවෝ ගේ ජීවිත ලස්සන වෙනව දැකලා විතරක්ම මේ සතුට වෙන අම්මලා ඉන්නවා. මොකද ඒගොල්ලන්ට වෙන සතුට ජීවිතේ නැහැ. එයා රැකියාවක් කරලා සතුට වෙන එක උදේ තමන්ගේ දක්ෂතාවයක්, තමන්ගේ සම්බන්ධකම් යාළුවෙක් එළියට ගිහිල්ලා ඒ දේවල් වලින් සතුටක් නැහැ. බොහෝ විට මහත්යත් එක්කත් සම්බන්ධේ බොහෝම ඇල්මරණු ස්වභාවයක් ගන්නවා. ඒතකොට ඒ සම්බන්ධතාවය ඇතුළෙන් සතුටකුත් නැහැ. ඒතකොට තමන්ගේ දරුවා හෝ දෙන්න තුන් දෙනාගේ ජීවිත ජයග්‍රහණ වලින් තමයි එයා සතුට වෙන්නේ. ඒතකොට එහෙම නොවෙනවා වගේ දැනෙනකොට ඒතකොට ඒ අම්මා විශාල ආතතියකට ලක් වෙනවා. ඒතකොට එවැනි අම්මලාගේ ආතතිය විසඳගන්නේ දරුවා හරහා. දරුවන්ට බැනලා ගහලා වෙන්න පුළුවන්, රණ්ඩු කරලා වෙන්න පුළුවන්. ඒතකොට ඒක දරුවගේ මානසික මට්ටමට බලපානවා. ඉතින් මේක මේ හරිම සංකීර්ණයි කොහොමද මේක එන්නේ කියලා. දැන් අපිට හිතෙන්නේ දරුවෝ වැඩ කරන්නේ නැහැ හින්දා මට ආතතියයි. නෑ, දරුවෝ වැඩ කරන්න ඕන කියලා හිතන එකයි අපිට ආතතිය. දරුවෙගේ අපිට දරුවව තේරුම් ගන්න බැරි හින්දායි ආතතිය. සමහරවිට මගේ දරුවා ඉගෙන ගන්න වෙන විදියකට. ඒතකොට ඒ දරුවට අපි උගන්වන්න යනවා මේ සාමාන්‍යයෙන් බහුතර ඉගෙන ගන්න විදියකට. එතකොට ඔන්න අපිට ආතතිය එනවා. එතකොට ගෙදර ඉන්න අම්මා කෙනෙකුට සම්පූර්ණ දරුවෝ හරහාම විතර ජීවිතේ විඳින්න බලාගෙන ඉන්න හින්දා ඒගොල්ලන්ට තියෙන ආතතිය දරුවන්ට ඍජුව බලපානවා. ඒ වගේම ඔවුන්ට තරි තරහෙන් වේදනාවෙන් හරිම කුහකකමකින් තමයි ජීවත් වෙන්න දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේ අම්මා කෙනෙක් ඇත්තට මොකද කරන්න ඕන කියලා මොකද ගෙදර දොරේ දැන් එළියට යන්නේ නැහැ කියමු, අපේ ලොකු මිත්‍ර පිරිසක් නැහැ කියමු. ඒ වගේ අම්මා කෙනෙක් කොහොමද තමන්ගේ ගේ ඇතුලේදී එන්ජොයි කරන්නේ තමන්ගේ ජීවිතේ? ඇත්තටම මෙහෙමයි, අපිට හසිරි සම්බන්ධකම් ඕනේ අපේ ජීවිතේ සතුට වෙන්න. සම්බන්ධකම් කියලා කිව්වහම දරුවොත් එක්කත් තියෙන සම්බන්ධය, ස්වාමියාත් එක්කත් තියෙන සම්බන්ධයක්. ඒ වගේ මේ යාළු මිත්‍රාදීන් නේද? ඒ කියන්නේ අපිට දැනෙන්න ඕනේ අපිට යම් පිරිසක් ඉන්නවා. එතකොට තමයි අපිට තනි වෙලා නැහැ කියන එක හැකින හැඟීමක් ඇති වෙන්නේ. එතකොට දැන් අපිට ඉන්න අපේ ඉන්න පිරිස එක්ක, එතකොට අපි දරුවොත් එක්ක රණ්ඩු කරගත්තොත් මොකද වෙන්නේ? තමන් ආතතියක් ඇති වෙනවානේ. එතකොට අපිට හොඳ පුළුවන් නම් ගෙදර ඉන්න කෙනෙකුට හිතන්න හිමින්සරේ මගේ දරුවව තේරුම් ගන්න පුළුවන් නම් මට, මගේ මහත්යව තේරුම් ගන්න පුළුවන් නම් මට ආතතිය අඩු කරගන්න පුළුවන්. එතකොට ඒ වගේම තමන් උයන එක සතුටෙන් නම් උයන්නේ, තමන්ගේ ගෙදර අස්කරන එක තමන් එන්ජොයි කරනවා නම් ඒකෙන් සතුට වෙනවා නම් ආතතිය නැති කරගන්නත් පුළුවන්. හැබැයි අර තනි වෙලා කවුරුත් නැහැ මේ මල කරදරේ උයන් වෙනවා කියලා හිතුවොත් එහෙම වෙන්නේ ඒකත් ආතතියක් බවට පත් වෙනවා. ඉතින් ඇත්තටම මෙහෙමයි, අපිට ජීවිතය එක එකනක් ජීවිතය එක එක විදිහයි. අපිට ජීවත් වෙන්නේ එක 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 විදිහේ මිනිසුත් එක්ක, අපේ දරුවොත් එක එක විදිහයි. එතකොට අපිට හම්බෙච්ච පුද්ගලයෝ සහ ජීවිතයේ එක්කනේ අපිට ජීවත් වෙන්නේ. ඒතර නැති දෙයක් ගැන හැමදෙස්සම හිත හිත, අනාගතයේ කියන්නේ අතීතයේ වෙච්ච දුක් ගැන හිත හිත අනාගතයට බය වෙවි ජීවත් වෙනට වඩා මට තියෙන්නේ මොකද්ද, මගේ දරුවෝ මොන වගේද, මගේ ස්වාමිපුරුෂයා මොන වගේද, මගේ භාර්යාව මොන වගේද කියලා හිතලා ඒ තියෙන තත්ත්වය තේරුම් ගත්තට පස්සේ ඔබට මම හිතනවා වඩා සාර්ථක විදිහකට ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් කියලා.